රට තුල මේ වන විට මතුවී ඇති මූලික ප්‍රධානතම ගැටලුව වී තිබෙන්නේ ඉන්ධන අර්බුදය. ඉන්ධන අර්බුදය හා සමානම ගෑස් අර්බුදයත් මේ වන විට රටේ සෑම ජන කොට්ටාශයකටම දැඩි බලපෑමක් එල්ල කරමින් ජීවිත අඩාල කරමින් පවතිනවා. එවන් වූ මොහොතක රටේ මූලික ප්‍රශ්න දෙක විසඳන්නට කටයුතු නොකරමින් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනවා වෙනුවට පැලස්තර විසඳුම් දමමින් ව්‍යවස්ථා සංශෝධනය මූලික කරගනිමින් කටයුතු කිරීම රටේ ජනතාව තව තවත් අගාධයට දැමීමක් පමණයි. ජනතාව මාස ගණනක් අවුවේ වැස්සේ පින්නේ තබමින් ජීවිතයේ දුෂ්කර ක්‍රියා කරන්නට ජනතාවට ඉඩහැර මේ වන විට පාලකීන් දේශපාලච්චින් සිදු කරමින් සිටින්නේ ව්‍යවස්ථා සංශෝධන නැට්ට අල්ලාගෙන දිව්‍ය ලෝකේ යාම පමණයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම හමු වුණා. පෞතින වත්මන් අර්බුද පිළිබඳව සහ 21 වන සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීමටයි ජනාධිපතිවරයා ඊයේ පොදු ජන පෙරමුණු මන්ත්‍රීවරුන් හමු වුණේ. මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය අදහස් දැක්වූ පොදු ජන පෙරමුණු නියෝජිතයින් ඇත්තටම තෙල් ප්‍රශ්නය ගැන සාකච්ඡා කරා. තෙල් ප්‍රශ්නයෙන් ඉදිරිය යන විදිය ගැන කාංචන විජේසේකර ඇමතිතුමා පැහැදිලි කිරීමක් කරා. ඉතින් ඒක විසඳන්න එතුමාත් රජයේ පැත්තෙනුත් විශාල උත්සාහයක් ගනිමින් ඉන්නවා. මේ 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මම පෞද්ගලිකවත් මේ පාර්ලිමේන්තුවේ විශාල මන්ත්‍රී කණ්ඩායමකුත් මේ ප්‍රජාතන්ත්‍රීය වෙනසට විශාල සහයෝගයක් ලබා දෙනවා. ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකට අමතරව ඉන්දියාවෙන් ලබා ගන්න තව ණය පහසුකමක් ගැන අද සාකච්ඡා වුණා. නෑ ඒකලෝ ආවෙනත් නැහැ. මේ අපේ අතිගරු ජනාධිපතිතුමා හිටියා. හැම කෙනෙකුටම මේ පෙට්‍රල් ඩීසල් ලබා දිය යුතුයි කියන තැන ඉඳගෙන ඉදිරියේදී ටෝකන් එකක් නිකුත් කරන්න, අංකේ අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා පෙට්‍රල් ඩීසල් නිකුත් කරන්න, අන්න ඒ වගේ දේවල් තමයි කතා කරේ. රටේ ජනතාව සියලු දෙනා එකතු වෙලා මේ රට ගොඩ ගන්නෙ කොහොමද කියන එක ගැන තමයි කටයුතු කර යුත්තේ. මම 21 වෙනි සංශෝධනයට කැමති කෙනෙක්. දැන් අද ගොඩාක් අය කියනවා 20ට අත උස්සපු අය තමයි දැන් මේ 21 එපා කියන්නේ කියලා. මම එදා පාර්ලිමේන්තුවට ඇවිල්ලා විස්තර ඡන්දෙ දුන්නේ නෑ. ඇයි ජනාධිපතිතුමා අයින් වෙන්නේ? යන්න. 21 වන සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඊයේ දින සඳහන් කළා. මේ අතර අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ 22 වන සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව මෙතෙක් කල් අවිශ්වාසයක් ඇති කරලා කෙරෙන දෙයක් නොවන බවට විවිධ මතවාද පතුරුවා ඇරි අයට අතිගරු ජනාධිපතිතුමාගේ තිබෙන බලතල අඩු කරමින් සහ වෙනත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පැවති හිතකර අංග රාශියක් ඒකාබද්ධ කරමින් විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යතුමා රජයේ වෙනුවෙන් ඉදිරිපත් කරපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. 22 සංශෝධනය 21 කියලා කිව්වට ඒක 22 සංශෝධනය විදියට තමයි යන්නේ. ඒ 19 තිබුණු අඩුපාඩු සම්පූර්ණ කරගනිමින් 22 සංශෝධනය විදියට ඉදිරිපත් කිරීම පිළිබඳව තිබුණා. දැන් ඉදිරි කාලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. මම විශ්වාස කරනවා මේක 3-2 නෙමෙයි, සියලු දෙනාගේ සහයෝගයෙන්ම මේ ජනතාවට හිතකර මේ සංශෝධනය සහයෝගයෙන් ලබා ගන්න, පාස් කරගන්න අපිට පුළුවන්කම ලැබේ. එසේනම් කැබිනට් අනුමැතිය හිමි වී ඇත්තේ 21ටද 22ටද? 21 සහ 22 අතර ඇති වෙනස කුමක්ද? නංගි පෙන්වා අක්කා දීමක්ද මේ පාලකින් යලිත් සිදු කර තිබෙන්නේ? රජය මේ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළ යුතුමයි.